රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කොසල් රජතුමාගේ සිහින දහසෙන් සිහින පහක් අද ටිලිවැකියෙන් ආණ්ඩුව සමග එක් වෙන්න විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයටම ජනපතිගෙන් ඇරයුම් ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 315 වෙනි ටෙලිවැකිය මීට මාස කිහිපයකට පෙර මවෙත ලැබුණු ග්‍රන්ථයක ඇති තොරතුරු අද ටෙලිවැකියට පාදක කරගන්නවා මේ ග්‍රන්ථයේහි නම බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය යන්නයි මෙහි රචකයා වජිර නාරම්පණාව ඔහු මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ කීර්තිමත් හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විවිධ තනතුරු දැරූ ප්‍රාමාණික උගතෙක් ඔහුගේ ග්‍රන්ථයේ 5 වෙනි පරිච්ඡේදයේ යොදාගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන වර්තමානයේ සහ අනාගත ගමන් මග යන තේමාව යටතේ වර්තමාන රාජ්‍ය පරිපාලනයේ බුදුන්ගේ ඇසින් විග්‍රහ කිරීමට ඔහු යොදාගෙන ඇත්තේ කොසල් රජතුමා දුටු සිහින 16යි රටක පාලනය සාර්ථකද අසාර්ථකද යන්න මැනීම සඳහා පෙරදිග රටවල් භාවිත කළ අතීත මිනුම් දණ්ඩ වුණේ ධාර්මික බව සහ අධාර්මික බව කියන සංකල්පයයි අපේ රටිනුත් 70 දශකයේ අහන්ට ලැබුණු ප්‍රධාන දේශපාලන ප්‍රලාපයක් උනේ ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරනවා කියන එක නේද ඔබට ඒක මතක ඇති රජු ඒ කියන්නේ රාජ්‍ය නායකයා වර්තමානයේ නම් ජනපති අගමැති ඇමති මණ්ඩලයේ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය පාලන ක්‍රම අධාර්මික වීම නිසා රට රටවල් විනාශ වන හැටි බුදුරජාණන් වහන්සේ දුටුවේ අදින් අවුරුදු 2500කටත් පෙරයි හොඳේ අද අපට වෙලා තියෙන දේ වෙමින් තිබෙන දේ සහ වෙන්ට යන දේ එදා බුදුරජාණන් වහන්සේ විවරණය කළේ මහා සුපීන ජාතකයේ ඇසුරෙන් ඒ කොසල් රජතුමා දුටු සිහින 16 විවරණය කිරීම තුලනුයි කොසල් රජු බුදුන් දවස රට පාලනය කළ පාලකේ කොසල් රජතුමා එක් රාත්‍රියක් තුල දුටු සිහින 16 විවරණය කරගන්ට බුදුරජුන් මුණ ගැසුණා ඒ සෑම සිහිනයකම තීරුම කියා දුන් බුදුරජාණන් වහන්සේ පැවසුවේ මහරජ මේ කිසිවක් ඔබේ කාලයේ සිදුවන ඒවා නෙවෙයි මේවා මතු දිනක අනාගත ලෝකයේ සිදුවෙනු ඇති කියලයි එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දා කිව්වේ. දැන් අප මේ සිහින 16ම අද සැබෑවක් ලෙස දකිමින් සිටිනවා. මේ සිහින 16 අතුරින් සිහින කීපයක් පමණක් විමසා බැලීමම ප්‍රමාණවත්. අප ජීවත් වන්නේ අධර්මිෂ්ඨ පාලන කාලයක කියලා තේරුම් ගන්න. කොසල් රජතුමා දුටු පළමු සිහිනේ අරන් බලන් භාග්‍යවතුන් වහන්සේ කළුපාට ගොන්නු 4 දෙනෙකු සතර දෙසින් සටන් වැදීම සඳහා පැමිණියා. මහජනයාද මේ සටන දැක ගැනීමට බලා සිටියා. සටන් වදින ආකාරයට තප්පුලා එකිනෙකාට තර්ජනය කොට සටන් කරන්නේ නැතුව පලා ගියා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියනවා. මහරජ මේ සිදුවන්නේ අනාගතයේදී ඔබේ කාලයේදී නෙමෙයි. අධර්මිෂ්ඨයන් රජ වෙනවා. මිනිසුන්ද අධර්මිෂ්ඨ වෙනවා. අකුසලයේ සහ අධර්මයේ රජ වෙනවා. කලට වැසි වසින්නේ නැහැ. දිය උල්පත් සිඳී බෞභෝග විනාශ වෙනවා. මිනිසුන් උදලුගෙන නියර බැඳ වතුර හැරවීමට කුඹරට ගිය කල්හිද මේඝ වලාකුළු ගර්ජනා කොට වැසි වස නැතුව විසිර යනවා මේ තමයි පළමු සිහිනේ මේ කියූ කාරණා මොනතරම් අද ලෝකයේ තුල සිදුවෙමින් තිබෙනවද අපේ රට තුල සිදුවෙමින් තිබෙනවද නේද අපි ඊළඟට අරගෙන බලමු තුන්වන සිහිනේ
උපන් දවසෙම වසු පැටියෙකුගෙන් මව් දෙන කිරි උරාබනවා. ඒක හරි අමුතු හිණයක් නේද? පැටියාගෙන් අම්මා කිරි උරාබනවා. භාග්‍යතුන් වහන්සේ මේකට මෙන්න මේ විදිහට විවරණ දෙනවා. එමත් නැත්නම් උත්තර දෙනවා. අනාගතයේදී මිනිස්සු තම දෙමව්පියන්ට වැඩිහිටියන්ට කීකරු වෙන්නේ නැහැ. දීපල වස්තුව බලෙන් ලබා ගන්නවා. දෙමව්පියන්ට වැඩිහිටියන්ට දරුවන්ගේ උපකාර ඉල්ලමින් ඔවුන්ගේ අනට කීකරුව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම අද මොනතරම් අපේ සමාජයේ ඇතුලේ එවැනි කතා අහන්න ලැබෙනවද නේද? අපි හතර වෙන සිහිනියත් අරන් බලමු. භාග්‍යවතුන් වහන්සේ ගැල් පේලියක ඉදිරිපස ලපටි ගොන්නු ගැට ගසා තිබෙනවා. ලපටි ගොන්නු කියන්නේ පොඩි ගොන්නු. ජව සම්පන්න ගොන්නු පිටුපස මේ ලපටි ගොන්නුන්ට පැටවුන්ට මේ ගැල අදින්න බැරුව ගැල එක තැන නතර වෙලා. හරියට අද අපේ රට වගේමයි නේද? භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා. මහරජ මේද ඔබේ කාලයේ සිදුවන්නේ නැහැ. අනාගතයේදී අධර්මිෂ්ඨ රජවරුන් නුවණැති යම් කාර්යයක් මනාව ඉටු කළ හැකි අයව අමතක කරලා ඒ අයව පසකට තල්ලු කරලා ක්‍රියා කරනවා. ධර්ම අධිකරණවලටත් නුවණැති උසස් අය වෙනුවට අත්දැකීම් ඵල පුරුද්ද නැති අයව පත් කරනවා. ඒ අතර බොහෝ විට තරුණ නූගත් මැති ඇමතිලා ඉන්නවා. ඒ අය සපිරිවර සම්පත් සමග පත් කරනවා. මේ අය තම තනතුරු දරා ගන්නට බැරුව හාස්‍යයට ලක් වෙනවා. විනාශකාරී දේවල් වල නියැලෙනවා. දැන් ඒක සිදුවෙන්නේ නැද්ද? අපේ රට ඇතුලේ ඕනතරම් එය සිදුවෙමින් තිබෙනවා නේද? නවවන සිහිනියත් අද අප රට ඇතුලේ යථාර්ථයක්. ඒ නිසා නවවන සිහිනියත් අරන් බලමු. පස් පියුමෙන් සැදි පොකුණක මැද බොර වී තිබෙනවා. සතා සිව්පාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා. නමුත් පොකුණ වටේ වතුර හරි පැහැදිලි. පොකුණ මැද විතරක් ඇයි බොර කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා. රජතුමනි, රටේ පාලකින් අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂණය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් තමන්ට නිසි තැන ලැබෙන්නේ නැති නිසා රට තුල යහපත් ජීවිතයක් නැති නිසාත් වෙනත් දේශයන් කරා යනවා. ඒ සේවය රටට අහිමි වෙනවා. ඒ රට තව තවත් පිරිහෙනවා. දැන් අද අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම බුද්ධිමතුන් රට හැර යාම මේ එක ගල්ප ගන්න එක හරි ලේසි නේද? ඒකම අපි බලමු 11 වන සිහිනියත්. 11 වන සිහිනෙන් අද ටෙලිවිකිය අවසන් කරන්නයි බලාපොරොත්තු. භාග්‍යවතුන් වහන්සේ ලක්ෂයක් වටිනා සඳුන් අරටුවක් කුණු වී ගිය මෝරු හැලියකට විකුණනු දුටුමි. මහරජ අනාගතයේදී සාසන පරිහානියේ ලක්ෂණයක් මෙයින් පෙන්눔 කරනවා. සිව්පසට ලොල් වූ භික්ෂූහු බොහෝ වෙති. චීවරාදී ප්‍රතිලාභ සඳහා ලොල් වී මිනිසුන්ට දහම් දෙසති. ප්‍රත්‍යලාභ අරමුණු කොටගෙන විනා නිවන් අරමුණු කොට දහම් දෙසන්නේ නැත. තම දේශනාවලින් ධනය බලය ලබා ගැනීමටත් තම කීර්තිය ප්‍රශංසාව වැඩි කර ගැනීමේ අරමුණ ඇතුව දහම් දෙසනවා. කඩපිල්වල සුළු ලාභවාසි තකා ආගම විකුණනවා, ධර්මය විකුණනවා. ඉහළ අගයක් ඇති ධර්මය පහත් සුඛ විහරණයට යොදා ගන්නවා. මේ සීන 16ම හරි පරිස්සමින් විමසා බැලුවොත් ලෝකයේ අනිත් රටවලට කෙසේ වෙතත් මෙහිනම් හරි හරියටම සිද්ධ වෙනවා. අකුරටම සිද්ධ වෙනවා කියලා කියත හැකි. රාජ්‍ය නායකින් අධර්මිකයි. රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය අධර්මික වීම හා දූෂිත තත්ත්වයට ඇද වැටිලා. නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම හා නීතිය ඉටු කළ යුතු තැන් දූෂණයට ලක් වෙලා මිනිසාගේ සාරධර්ම පරිහානියට යමින් තිබෙනවා. සමාජ සංස්ථා පද්ධතියම බිඳ වැටිලා. ආගමික සංස්ථාව බිඳ වැටිමින් පිරිහෙමින් පවතිනවා. ආර්ථිකය බිඳ වැටි පිරිහි අවසන් නේද? සමාජ ආරක්ෂාව බිඳ වැටිලා පරිසරය විනාශ වෙමින් තිබෙනවා. මේ සියල්ල අද මේ රට තුළ සිදුවෙමින් පවතින බව කොසල් සිහින සමග මතක තියාගමු කියලා අද ටෙලිවිකිය අවසන් කරනවා. අනුග්‍රහය ඒලෙවල් නිම කිරීමට අවුරුද්දකට පෙර වෝඩේ සුදුසුකමක් හිමි කර ගැනීමට ඔබ කැමතිද? එහෙනම් ඕලෙවල් අවසන් වූ විකස AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0.76.559.669. ලංකාව එකම අක්ෂේප කරන නිෂ්පාදන ආයතනය වගේ නිපදවන විලාසිතා රසකින් යුත් උසස් තත්වයේ ප්ලාස්ටික් ඇස් කන්නාඩි නාම ඉතා සාධාරණ මිලකට දැන් වැළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට විකයි. බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වෙන්න එපායයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයට පවසනවා. රටේ ප්‍රශ්න විසඳන්න තමන් සමග එක්වන ලෙසටද ජනාධිපතිවරයා අද ආරාධනාවක් සිදු කළා. ඒ හම්බන්තොට පැවති උත්සවයකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් සොවැක් සංවිධානය කර තිබුණා. ඒ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
අමරවිරු අභිමන් 32 ලෙස මෙම උපහාර උළෙල නම් කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා. මෙහිදි පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙසට තමා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයටම ආරාධනා කරන බවයි. මං ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අර්ථසාධක අරමුදලේ පොලිය 10 ඉඳන් 9ට අඩු කරා. ඒවලේ යත තිබ්බේ. ඒත් එදා විපක්ෂ කෑ ගැහුවේ නැහැ. පළවෙනි මත තියෙනකොට කෑ ගැහුවේ නැත්තම් දැන් ගෝකඩේකට විරුද්ධ වෙන්නේ. ඒ වගේම තවත් චෝදනාවක් කරා. බැංකු වලට ආදායම් බදු වැඩි කරන්නේ නැහැ කියලා. අපිට පුළුවන් බැංකුවේ ආදායම් බදු වැඩි කරන්න. එතකොට මොකද බැංකුව කරන්නේ? ඒ ගෙවන ගාන දානවා පොලියට. ඒක කොහොමද කරන්නේ? දැන් අපිට පුළුවන් මේක අරගෙන රට වටේම කියන්න. මේ පළවෙනි පාරක් බොරු කිව්වා. දෙවනි පාරත් කරා රටට එකතු වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. මම මෙතනදී සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. දැන් හරි අපි එකතු වෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපි ක්‍රියා කරමු කියලා. ඊට පස්සේ Tamante යන්න පුළුවන් ජනාධිපතිට අපි උදව් කරා කියලා. අපි ඉල්ලන්නේ දැන් මෙතෙන්ට එන්න. අපි ඔක්කොම එකතු වෙමු. ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් කමන්නේ. අපි ඉස්සර රට ගොඩගම්මු. දැන් අවස්ථාව ඇති වෙලා තියෙනවා. ඉතින් මම ආපෝ ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අපි එකතු වෙන්න. මේ රටේ ජනතාවට සහනයක් දෙන්න එකට එන්න කියලා. මෙහෙම මේ බොරු තර්ක කියලා හරියන්නේ නැහැ. අසාර්ථක වෙලා තියෙයි. විපක්ෂ නායක කමට කිසිම තර්ජනයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා අපි කියන්න කැමතියි. අන්න ඒකයි අපි කරන්න යන්නේ. ඔක්කොම එකතු වෙන්න මේ ගමන යන්න කියලා අප ඉල්ලීමක් කරමින් අවුරුද්දකට ඉස්සෙල්ලා රටේ ජනතාව කිව්වේ පාර්ලිමේන්තුව 225 මෙපා කියලා කිව්ව එක වෙලා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට ගෙදරින් එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණා. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අයට හැංගිලා ඉන්න සිද්ධ වුණා. විරුද්ධ පක්ෂයේ ඉඳපු අපිටත් ඒ වෙලාවේ පාට බහින්න බැරි තත්ත්වයක් තිබුණු බව අපි හැමෝම දන්නවා. නමුත් සමහර අයට ඒක අමතක වෙලා තියෙනවා. නමුත් අපිට ඒක හොඳට මතකයි. නැවත එවන් තත්ත්වයක් ඇති නොවන මට්ටමට ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව පැහැදීමෙන් ඉන්නවා. එම පුවතත් සමගින් සියතු උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.